චක්‍රලේඛන නිකුත් කරා ඒ චක්‍රලේඛන තමයි 2016 අප්‍රේල් මාසේ 19 වෙනිදා ඒ චක්‍රලේඛන අනුව ගරු අමාත්‍යවරුන්ට ලබා දී ඇති ප්‍රතිපාදනයේ එලෙසින්ම ගරු රාජ්‍ය අමාත්‍යවරුන් සඳහාද වළංගු වනු අතර ඇත්තකට රාජ්‍ය අමාත්‍යවරයෙකුට නොලැබෙන එකම දේ ඔහු කැබිනට් මණ්ඩලයට සහභාගී වන්නේ තීක විතරයි එහෙනම් ඒකනේ ඉන්ධන මිල ඉහළ යන්න මන්ත්‍රීවරුන්ට ලැබෙනවා වැඩි වැඩි ලැබෙනවා විතරක් නෙවෙයි ඒවා අතට මුදල් ලෙස ලැබෙන්නේ අද මේ පත්වලා ඉන්න රාජ්‍ය ඇමතුරු රටට බරක් වෙන්න නෙමෙයි රටේ වැඩක් කරන්න මේ පත්වලා ඉන්න රාජ්‍ය ඇමතුරු වැඩ කරලා පෙන්වලා තියෙනවා මේ රටේ මහානායක හැමදෙරුවෝ කිව්ව සරුපාසික ආණ්ඩුවක් හදන්න අරගලයේ කට්ටියගේ සරුපාසික ආණ්ඩුවක් හදන්න රාජ්‍ය ඇමතුරු 30 දක් පත් කරාට ඒ කිසියම් ආත්‍යංශයකට අලුතෙන් සල්ලි වෙන් කරන්න නැහැලු 37 මොකටද පත් කරේ වාහන ටිකයි පඩිය අරගෙන සතුටින් ඉන්න හැරෙන්න මොකක්වත් කරන්න වෙන්නේ නැහැ ඒක ලස්සනට කියනවා අපි ගන්නේ mantri padiya මුන් 10000 එතනින් ආඩු වෙන්නේ තෙල් වලට යනවා ලක්ෂ 4ක් පමණ මේ වගේ පාලනය අද බලාපොරොත්තු ඊළඟට බලය ලබා ගන්න කොහොමද කියන කටයුතු කරනවට වැඩි අවශ්‍ය වෙන්නේ රට ගොඩනගන වැඩපිළිවෙලකට දායක වෙයි මේ කඩාකප්පල් කරගෙන විරුද්ධ පක්ෂින්දා විවේචනය කරලා බලය ලබා ගන්න හිතාගෙන ඉන්නව නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ මොකද්ද අපේ රටට වෙලා තියෙන්නේ කොතරඳ වැරදිලා තියෙන්නේ රාජ්‍ය බලයගත්තු බොහෝ පක්ෂ නායකයෝ එකිනෙක කපා ගත්තා මරා ගත්තා කැපුවත් ලේ මේ පාටයි කියලා කිව්වා රට දිහා නෙමෙයි බැලුවේ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු කඩා වෙලා අභ්‍යන්තර කරපු නොයෙකුත් අරගල අද කෙලවරට අවිල්ල තියෙනවා නෑ ඒ දවස්වල කිව්වා මේ සජබෙන් එන්නේ ඉන්නෝ නම් දාලා කිව්වා ඈ මෙයා කැබිනට් ඇමති වෙනවා කොහොම සජබේ යම් කිසි කණ්ඩායමක් පොහොට්ටු ඉඳන් විපක්ෂයට එකතු වෙලා තියෙනවා තව කණ්ඩායම් එන්නේ ඉන්නෝ ඉතා ඉක්මනට ආණ්ඩුවේ බහුතරය නැති වෙන්න පුළුවන් 37 කින් ඉලක්කම දිහා බලලා මේක මැනගන්න උත්සාහ කරන්න එපා ටික කාලයක් බලන්න අලුතෙන් පත්වෙච්ච අමාත්‍යවරු තමන්ගේ විෂයපතේ තුල මොනවද කරන්න කියලා විශාල පිරිසක් ගිහිල්ලා විපක්ෂේ වාඩි වෙලත් අපි විසින් සහාය පළකල අපේක්ෂකයව අපි 134 කින් දිනෙව්වනේ බලය ඉලක්කම් විදියට පෙන්වන්න ඕන අපි ඉලක්කම විදියට පෙන්වලා තියෙනවා මම පාර්ලිමේන්තුවත් කතා කරා රාජ්‍ය සේවයේ හැටගෙන අපි කැමති හැබැයි දේශපාලනටත් මේ හැටාව නම් හොඳයි මොකද හැමෝම දේශපාලඥයෝ ලීක්වැන්නුවලයි මහතිර් මොහොමඩ්ලා නෙමෙයිනේ හැමෝම හිතන් ඉන්න මම ලීක්වැන්නුවේ මම මහතිර් මොහොමඩ් කියලා හැබැයි 60 පන්නට පස්සේ සාමාන්‍ය මනුස්සයට අමතක වෙනවා නම් යකෝ දේශපාලඥයට අමතක වෙන්නේ නැද්ද ඈ ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕනි ඉස්සරහට මේවා ගැන කතා කරනකොට අපිටත් ප්‍රශ්න වෙනවා හැබැයි කරන්න දෙයක් නැහැ දැන් ගලික වැතින ප්‍රශ්නට වඩා අපි මේ රටේ වෙනසක් කරන්න ඕනකම තියෙනවා මම පුන පුනා මතක් කරන්නේ ඔබතුමාලට देशपालने पत्तकिन तियान्न दें।